අයිබුවන් නැවතත් සාදරයෙන් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා යාළු ප්‍රොඩක්ෂන් YouTube channel එකට. මේ වීඩියෝකෙන් අපි Unity 3D game engine එකේ scripting ගැන, ඒ කියන්නේ game එකක් programming කරන පරිගණක ක්‍රමලේඛ භාෂාව ගැන මූලික දේවල් ටික අධ්‍යයනය කරන්නයි යන්නේ. Microsoft සමාගම විසින් develop කරපු ගොඩක් ජනප්‍රිය පරිගණක ක්‍රමලේඛ භාෂාවක් වන C# කියන programming language එක තමයි වර්තමානයේ Unity 3D game engine එකේ පාවිච්චි කරන programming language එක. computer programming කියපු ගමන් අපේ ලංකාවේ ගොඩක් අයගේ ඔළුවට එන අදහස් තමයි මේක හරිම අමාරු වැඩක්, ගණන් සුපිරියට පුළුවන් වෙන්න ඕනේ, ඉංග්‍රීසි හොඳට පුළුවන් වෙන්න ඕනේ වගේ දේවල්. අවසනාවකට ලංකාවේ ගොඩක් programming උගන්වන අයත් පෙන්නන්නේ මේක හරිම අමාරු වැඩක් විදියට. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. computer programming කියන්නේ ගොඩක් විනෝදෙන් කරන්න පුළුවන්, ඉගෙන ගන්න හරිම ලේසි දෙයක්. ඒ වගේම හොඳ ආදායම් මාර්ගයක් කරගන්නත් පුළුවන්. අපි හැමෝම දන්න Apple සමාගමේ නිර්මාතෘවරයෙක් වන Steve Jobs මහත්මයා වරක කියලා තියෙනවා සෑම මිනිසෙක්ම computer programming ඉගෙන ගත යුතුයි. මොකද computer programming හරහා අපිට වඩාත් ඵලදායී විදියට හිතන්න පුරුදු කරවන නිසා. මමත් හිතනවා ලංකාවේ ඉන්න හැම කොල්ලෙක් කෙල්ලෙක්ම computer programming අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන කියලා. ඒකෙන් අපේ ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්න විසඳෙන්නත් ඉඩ තියෙනවා. දැන් ඔයාලා බලන ඇති computer programming ගැන මෙච්චර කියවන මම මොකද මේ game develop කරන්න පාවිච්චි කරන Unity 3D game engine එක මේකට පටලවගන්නේ කියලා. මට හිතන විදිහට computer programming ඉගෙන ගන්න තියෙන ලේසිම සහ විනෝදජනකම ක්‍රමය තමයි games develop කරන එක. ඒ වගේම C# programming language එක ගොඩක් සාර්ථකවම යොදා ගන්න පුළුවන් game engine එක තමයි Unity 3D කියලා කියන්නේ. හොඳයි, දැන් අපි අපේ පාඩමට බහිමු. මේ පාඩමෙන් මම C# වල ගොඩක් සංකීර්ණ විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලිකම දේවල් ටික අපේ ඔළුවට දාගන්න පුළුවන් පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මේ වැඩේට Unity 3D game engine එක සහ Microsoft Visual Studio download කරලා install කරගන්න ඕනේ. මේ software දෙකම free version නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට install කරගන්න පුළුවන්. Unity 3D game engine එක සහ Microsoft Visual Studio download කරලා install කරගන්නේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම Unity 3D ගැන කිසිම දැනුමක් ඔයාලට නැත්නම් මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට Unity 3D වල මූලික දේවල් ටික ඉගෙන ගන්න පුළුවන්. මම මේවට අදාළ links description එකේ දාන්නම්. හරි, මුලින්ම මම Unity 3D open කරලා අලුත් ප්‍රොජෙක්ට් එකක් හදාගන්නවා C# scripting basic tutorial කියලා. දැන් අපි බලමු මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ C# script එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ දේ කරන්න ක්‍රම කීපයක් තියෙනවා. උඩ තියෙන assets menu එකේ create වල C# script ගන්න පුළුවන්. ඒ වගේම project window එකේ right click කරලා create වල C# script ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් hierarchy window එකේ තියෙන game objects වලින් අපිට script එක apply කරගන්න අවශ්‍ය game object එක select කරලා inspector window එකේ add component button එක click කරලා පහළම තියෙන new script අරගෙන අපිට C# script එකක් හදාගන්නත් පුළුවන්. මෙතනදි මම project window එකේ right click කරලා create වල C# script අරගන්නවා. දැන් අපිට මේ script එකට නමක් දෙන්න අවශ්‍ය වෙනවා. මම print to console කියලා නම type කරගන්නවා. script එකට නමක් යොදාගනිද්දී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. පළමුවෙන්ම අපි යොදාගන්න නම ඒ script එකෙන් අපි කරන්න යන කාර්යයට සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් script 100ක් විතර තියෙන project එකක් හදද්දී අපිට අවශ්‍ය script එක හොයාගන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි පළවෙනි අකුර capital වෙන්න ඕන. ඒ වගේම වචන කීපයක් යොදාගනිද්දී වචන අතර space තියාගන්න එපා. වචන වෙන් කළ හඳුනාගන්න සෑම වචනයකම පළමු අකුර capital කරගන්න. මෙහෙම කරන්න හේතු මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. දැන් අපි හදාගනිපු script එක select කරගත්තම inspector window එකෙන් අපිට බලාගන්න පුළුවන් script එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මෙතනදී අපිට පේන දේ තමයි Unity වලට අවශ්‍ය
බේසික් C# ස්ට්‍රක්චර් එක ඔටෝමැටිකලි නිර්මාණය වෙලා තියෙනවා. නමුත් අපිට ඉන්ස්පෙක්ටර් වින්ඩෝ එක හරහා අපේ ස්ක්‍රිප්ට් එක එඩිට් කරගන්න බැහැ. ඒකට අපිට ස්ක්‍රිප්ට් එක Microsoft Visual Studio වලින් ඕපන් කරගන්න සිද්ධ වෙනවා. අපිට ඕන නම් Notepad උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් Visual Studio වල අපිට programming codes ලියන්න උදව් වෙන විශේෂාංග ගණනාවක්ම තියෙනවා. ස්ක්‍රිප්ට් එක Visual Studio වලින් ඕපන් කරගන්න ස්ක්‍රිප්ට් එක උඩ double click කරන්න. දැන් අපිට බලාගන්න පුළුවන් Visual Studio software එක load වෙලා අපේ ස්ක්‍රිප්ට් එක ඕපන් වෙන ආකාරය. ඔයාලගේ මෙහෙම ඕපන් වුණේ නැත්නම් Unity වල edit menu එකේ preference අරගෙන external tools category එකේ external script editor කියන list එකෙන් Visual Studio තෝරලා ඒ window එක close කරන්න. හරි, දැන් අපි C# script එක හරහා පොඩි ක්‍රියාකාරකම් ටිකක් කරලා බලමු. මුලින්ම අපි Unity වල game එකක් run කරාම console window එකට hello world කියන වචන දෙක display වෙන්න හදාගනිමු. ස්ක්‍රිප්ට් එක ඕපන් කරගන්න. ස්ක්‍රිප්ට් එක ඕපන් කරපු ගමන් අපිට ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. ඒ දේවල් ගැන අපි පස්සේ විස්තරාත්මකව ඉගෙන ගනිමු. දැනට ඔයාලා මම කරන විදියටම කරලා බලන්න. මුලින්ම void start කියන command එක ඇතුලේ අපේ code එක ලියාගනිමු. void start වලින් වෙන්නේ Unity වල අපේ project එක run කරපු ගමන් start එකේදී අපේ code එක එකවරක් ක්‍රියාත්මක වෙන එකයි. අපි ලියාගන්න යන කෝඩ් එක void start වල තියෙන මේ curly braces දෙක ඇතුලේ තමයි ලියාගන්න ඕන. console window එකට hello world කියන වචන දෙක display කරන්න යොදාගන්න command එක තමයි debug.log කියන command එක. අපිට මෙතනදි print කියන command එක යොදාගන්නත් පුළුවන්. ඒ command දෙකේ විශේෂ වෙනසක් නැහැ. නමුත් පුරුද්දක් විදියට debug.log කියන command එක පාවිච්චි කරන එක හොඳයි. ඒ වගේම ගොඩක් වැදගත් දෙයක් තමයි C# programming language එක case sensitive. ඒ කියන්නේ capital simple අකුරු හරියටම පාවිච්චි කරන්න ඕන. නැත්නම් අපේ code එක හරියට run වෙන්නේ නැහැ. හරි, අපි දැන් void start වල තියෙන මේ curly braces දෙක ඇතුලේ මේ විදියට type කරගනිමු. debug.log වරහන් ඇතුලේ quotation mark ඇතුලේ hello world කියලා type කරගෙන line එක close කරගන්න. semicolon එක මේ විදියට line එකේ අවසානයට යොදා ගන්නවා. අපි ලියන සෑම code එකක්ම අවසන් කරගන්නේ මෙන්න මේ semicolon එකෙන්. මේ semicolon එක යොදාගත්තේ නැත්නම් අපේ code එක අවසන් බව C# දැනගන්නේ නැති නිසා අපේ code එක run වෙන්නේ නැහැ. හරි, දැන් අපි අපේ script එක save කරගන්න ඕනේ. ඒකට control S කියන keyboard shortcut එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපහු Unity වලට යමු. මෙතනින් අපිට edit කරගනිපු script එක ආයෙ load වෙනවා බලාගන්න පුළුවන්. දැන් අපි console window එක open කරගනිමු. ඔයාලගේ මේ console window එක නැත්නම් window menu එකේ general වල console කියන command එකෙන් මේක open කරගන්න පුළුවන්. දැන් අපි Unity project එක run කරලා බලමු. අපිට බලාගන්න පුළුවන් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. මොකද එහෙම වුණේ? Unity වල අපි හදාගන්න ස්ක්‍රිප්ට් එකක් run කරගන්න නම් ඒ ස්ක්‍රිප්ට් එක scene view එකේ තියෙන එමත් නැත්නම් hierarchy එකේ තියෙන game object එකකට සම්බන්ධ කරගෙන තියෙන්න ඕන. ඒක කරගන්න අපි ආයේ project window එකට ගිහින් අපේ ස්ක්‍රිප්ට් එක මේ විදිහට drag කරගෙන ගිහින් main camera කියලා තියෙන මේ game object එකට දාගනිමු. හරි. දැන් ආයේ console window එක open කරගෙන අපේ project එක run කරගනිමු. hello world කියන message එක දැන් මෙතන display වුණා අපිට බලාගන්න පුළුවන්. හරි, අපි දැන් ආයේ script එකට ගිහින් බලමු. hello world කියන වචන දෙක අපි type කරේ quotation marks ඇතුලේ. එහෙම කරේ අපිට වචන දෙකක් console window එකේ display කරගන්න අවශ්‍ය වුණ නිසා. ඒ වගේම යම් ගණිත ගැටලුවක් ඒ විදිහටම display කරගන්න අවශ්‍ය නම් ඒකටත් quotation marks යොදාගන්න අවශ්‍යයි. එහෙම නොකරොත් ඒ ගණිත ගැටලුව සුළු වී උත්තරය තමයි console window එකේ display වෙන්නේ. අපි දැන් ඒක වෙන විදිය බලමු. මුලින්ම මම hello world කියන වචන දෙක වෙනුවට quotation marks ඇතුලේ පහ එකතු කිරීම පහ කියලා type කරගන්නවා. ඊළඟට තව අලුත් line එකක ආයෙත් debug.log වරහන් ඇතුලේ quotation marks නැතුව
පහ එකතු කිරීම පහ කියලා ටයිප් කරගන්නවා. ඒ වගේම මම තවත් අලුත් ලයින් එකක මෙහෙම ලියාගන්නවා debug.log වරහන් ඊට පස්සේ quotation marks ඇතුලේ someone's age is space එකක් මෙතනදී is කියන වචනයට පස්සේ space එකක් තියාගෙන quotation mark close කරන්න ඕනේ. ඊළඟට ධන ලකුණු යොදාගෙන ඊට පස්සේ වරහන් ඇතුලේ වර්තමාන අවුරුද්ද වෙන 2019 ඊට පස්සේ ඍණ ලකුණ සමන්ගේ උපන් අවුරුද්ද විදියට 1992 යොදාගෙන වරහන් දෙකම වහගන්නවා. හරි, දැන් ස්ක්‍රිප්ට් එක සේව් කරගෙන යුනිටි වලට ගිහිල්ලා ප්‍රොජෙක්ට් එක රන් කරගෙන බලමු. මුලින්ම අපිට පහ එකතු කිරීම පහ කියලත්, ඊළඟට පහට පහක් එකතු වෙලා උත්තරය 10 කියලත්, ඊළඟට සමන්ස් ඒජ් ඉස් කියන වචන ටික එක්ක වර්තමාන අවුරුද්දෙන් උපන් අවුරුද්ද අඩු වෙලා සමන්ගේ වයස 27 කියන උත්තරයත් ලැබිලා තියෙනවා. හොඳයි, මේ වගේ කෝඩ් එක ඇතුළෙම දත්ත ඇතුල් කරගන්නවාට අපි කියන්නේ හાર્ඩ් කෝඩින් කියලා. මෙහෙම කරගන්න එකේ තියෙන අවාසිය තමයි වෙනත් ක්‍රමයකින් අපිට ඒ දත්ත වෙනස් කරගන්න අමාරුයි. උදාහරණයක් විදියට සමන්ගේ උපන් අවුරුද්ද ඇතුළත් කරන්න අපේ ප්‍රොජෙක්ට් එක රන් කරාම එන ටෙක්ස්ට් බොක්ස් එකකින් කරන්න අවශ්‍යයි නම් හાર્ඩ් කෝඩින් කරාම එහෙම කරන්න බැරි වෙනවා. ඒ දෙක කරගන්න නම් අපිට වේරියබල්ස් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ප්‍රෝග්‍රෑමින් වල තියෙන වැදගත්ම දෙයක් තමයි මේ වේරියබල්ස් කියලා කියන්නේ. මේ වේරියබල්ස් ගැන සම්පූර්ණ විස්තර අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එතකන් මම සමුගන්නවා. ඔයාලා හැමෝටම ජය වේවා.